මහසංගරත්නයෙන් ඒ වගේම අනිකුත් ආගම් නියෝජනය කරමින් පැමිණි සියලුම පූජිත පක්ෂේතුමාණන්ගෙන් ඒ වගේම අපේ වේදිකා මාස්ගෙන් දින ජාතික ජන බලවේගයේ රත්නබල දිස්ත්‍රික් නායක ශාන්ත වතුංගාර සහෝදරයා ඒ වගේම අපේ සුනිල් සේවක සහෝදරයා ඇතුළු දින රුවන් පුර කණ්ඩායමේ සියලුම ආදරණීය අපේක්ෂක සහෝදරුන්ගෙන් ඒ වගේම අපේ ආසනයේ ආසන සංවිධායක ආලිදාස ගමේතිගේ සහෝදරයා ඇතුළු සියලුම අපේ පක්ෂයේ සංවිධායක සහෝදරුන්ගෙන් සහ වේදිකා මාස්ගෙන් ඉන්න අනිකුත් සහෝදරුන්ගෙන් සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම ආරක්ෂක අංගසේ සහෝදරවරු සහ පැමිණලා ඉන්න අපේ ආදරණීය අම්මා තාත්තා දුව දරුවෝ ඇතුළු සියලු සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. මම වෘත්තියෙන් පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයෙක්. බොහෝ වෙලාවට ඒ නම ඔබට එච්චර හුරුත් නැතුව ඇති. මොකද මමත් මේ ශේෂ්ත්‍රයට නැත්නම් මම මේ සෞඛ්‍ය සේවාවට එනකොට මටත් මේ වචනේ හරි නුහුරු නුපුරුදු එකක්. නමුත් අපි සෞඛ්‍ය සේවාවේ ඇතුලේ යම් වෘත්තියකට ඇවිත් අපි සේවාවක් සපයන්න උත්සාහ කරපු වෘත්තික කණ්ඩායමක්. ඒ වගේම මෙතන ඉන්නවා මගේ අපේ ජනක සහෝදරයා මාත් එක්කට ක්ලාස් එකේ හිටපු සහෝදරයත් සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරයෙක්. ඔබට හිතෙනවා ඇති ඇයි සෞඛ්‍ය වෘත්තිකයෝ දෙන්නේ නේ එකම අවස්ථාවක එකම මැතිවරණ වේදිකාවට ඇයි ඉදිරිපත් වෙලා ඉන්නේ කියලා. අපි දන්නවා අපේ ජීවිත කතාව ඇතුලේ අපි වරක පාසලේ ශිෂ්‍යයෙක් වරක සරසවි ශිෂ්‍යයෙක් වරක අපි වෘත්තිකයේ අධ්‍යාපනයේ පසු අපි වෘත්තිකයේ අන්න අපේ වෘත්තිය භාවිතය ඇතුලේ එතනින් එහාට අපි ගිහිල්ලා අන්න අපි ව්‍යාපාරිකයෙක් වුණා. හැබැයි මේ ජීවන ගමනේ ආපු තැන්වල අපි දැක්කා අපිට හම්බුණ බොහෝ ජීවිත දුක්ඛම් කටලු ගොඩක් තියෙනවා කියලා. මට මේකදී චූටි කතාවක් කියන්න ඕන වෙනස් එකක්. මොකද මම මේ සේවාවට නැත්නම් මම සෞඛ්‍ය සේවාවට ඉන්න බලපාපු හේතුවක්. මම පුංචි කාලේ මමයි මගේ අක්කයි අසරීප වෙච්ච ලාවක අපේ අම්මා මම දැන් වැඩ කරපු බලංගොඩ රෝහලට එක්කන් ගියා බෙහෙත් ගන්න. මං හිතන්නේ දවල් 12:00 විතර ඇති. අර රෝහලේ හිටපු වෛද්‍යවරිය මං හිතන්නේ එතුමිය බොහොමත් මහන්සියෙන් වැඩ කරලා තමගේ විවේක කාමරේ යන අවස්ථාවේ අපේ අම්මා බලංගොඩ රෝහලේ තාමත් කැන්ටිමන ව්‍යාපාරයෙන් තියෙන පඩිමෙලේ මැදට දුවගෙන ගිහිල්ලා කිව්වා අනේ මිස් මගේ බබාලා දෙන්නම ලෙඩ වෙලා බෙහෙත් ටිකක් ගන්න ආවේ මට එන්නත් පරක් වුණා කියලා. මං හිතන්නේ අන්නේ වෙලාවේ බොහොම ආවේගශීලී වෙච්ච එතුමිය අපේ අම්මලා ටිකක් දෝස් මුරයක් නැගුවා. දෝස් මුරයක් නැගලා කිව්වා ලන්ච් ටයිම් එකෙන් පස්සේ එන්න බෙහෙත් ගන්න කියලා. මට අන්නේ වෙලාවේ හිතට පොඩි යම් අදහසක් ආවා. මං හිතන්නේ චූටි කාලේ ආපු අදහස. මං අධ්‍යාපනයේ යම් කෙළවරකදී රුණු කැම්පස් එකෙන් පාස් අවුට් වෙලා මට හම්බෙන අවස්ථාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට යන්න. මම සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිය වෙලාවේ තමයි මම තෝරගන්නේ මම මේ සෞඛ්‍ය වෘත්තියෙන් මේ ස්ථානෙට මම යනවයි කියලා. අන්න එහෙම කියලා මම පළවෙනි රැකියාව විතර මම බදුල්ල මහ රෝලේ දෙවනි රැකියාව ස්ථානෙ විතර මම බලංගොඩ මූලික රෝලේ වෛද්‍ය රසායනාගාර විද්‍යාත්මක විතර මම සේවය කර මම පටන් ගත්තා. මට මං හිතන්නේ දහස් ගාණක් රෝගීන් මට හම්බුණා. විශේෂයෙන්ම කොවිඩ් සීසන් එකේ කොවිඩ් ඇන්ටිජන් එකක් නොකරගත්ත පේෂන්ට් කෙනෙක් නැතුව ඇති මගේ දෑති. ඒ එතරම් වැඩ කොටසක් අපි කළා. හැබැයි අපි වෘත්තීය ජීවිතය ඇතුලේ අපි සෑහෙන තැනකට අපේ සේවාව ඔසවා තබන්න අපි වෘත්තීය සමිතිය ඇතුලේ ඒ වගේම සේවාව ඇතුලේ සෑහෙන සේවාවක් කළා. මේ සේවාන් බොහෝ දේවල් කරගෙන යනකොට අපිට තේරුණා එක අවස්ථාවකදී අපේ ජීවිතේදී අපිට මේ සේවාවන් වල යම් බැරියර් එකක් තියෙනවා නැත්නම් මේ බැරියර් එකෙන් එහාට මේ සේවාවන් සපයන්න මේවට යම් ගුණාත්මක පරිවර්තනයක් කරන්න අපිට හැකියාවක් නැහැ. ඒකට අපිට ලොකු බාධාවක් තියෙනවා කියලා. අන්න ඒ නිසාම අපි අපේ වෘත්තීය ජීවිතය ඇතුලේ අපි ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා අපි පහුගියදා නිර්මාණය කළ ජාතික විද්‍යා සංවිධානයත් එක්ක එකතු වෙලා පරිපූර්ණ වෛද්‍ය වෘත්තීය සාමූහිකයක් අන්න අපි ඒක හරහා අපි සමුලුවක් තිබ්බා. අපිට ඒක හරහා අවස්ථාවක් ලැබුණා ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කරන ස්ථානයට අපිට දායකත්වයක් දෙන්න. අන්න අපි පහළ ගමෙන් ඉපදිච්ච සමාජික විදිහටනේ පහළ පන්තියේ මිනිස්සු විදිහට අපිට අවස්ථාවක් ලැබුණා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැත්නම් අනාගත සෞඛ්‍ය ප්‍රතිපත්තියේ කොටස්කාරය වෙන්න. මෙන්න මේකත් එක්ක අපි ආපු ගමන් මගේ අපිට පහුගිය ඡන්දෙදී අපි බොහොම වෙහෙස මහන්සි වෙලා අපි අඬ සහෝදරයා ජයග්‍රහණය කරන්න
බොහොම වැඩකට කොටසක් කරා මම හිතන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ ජනතාව විදියට ඔබ බොහොමත්ම අදිෂ්ඨානශීලී තීන්දුවක් අරගෙන පහුගියදා 9 වෙනි ජනාධිපතිවරයා පත් කරනකොට අපිට පුළුවන් වුණා ලාංකීය දේශපාලනයේ යම් වෙනස් පියවරක් තියලා අලුත් දේශපාලන නායකයෙක් නැත්නම් අලුත් දේශපාලන සංස්කෘතියක් අපේ රටට හදාගන්න. මෙන්න මේකත් එක තමයි අපිට අවස්ථාවක් ලැබෙන්නේ මේ වෙන ඡන්දෙදී රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂක කණ්ඩායම නියෝජනය කරන්න. එතකොට අපි මේක නියෝජනය කරනකොට අපි වෘත්තිකයෙක් විදිහට අපේ බලාපොරොත්තු මොකද්ද? අන්න අපිට අර කාලයක් තිස්සේ අපිට දැනෙච්ච මේ කාලයක් තිස්සේ ප්‍රශ්න විදිහට අපේ හිතේ තිබිච්ච ප්‍රශ්න ටිකක් තියෙනවා අපිට උත්තර හොයාගන්න. අපි දන්නෝ ඈත පළාත්වල මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. අන්න ඒ දුක් විඳින මිනිසුන්ට යම් සේවයක් සලකන්න නම් නැත්නම් සේවයක් සලසන්න නම් අපි අපේ වෘත්තීය භාවය ඇතුළේ කරන්න පුළුවන් සීමාව බොහොම සීමා සහිතයි. අන්න එහෙමනම් අපි මේකේ යම් තීන්දු තීරණ ගන්න නැත්නම් නීති අනපනත් හදන දැන් වලට අපි සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම සම්බන්ධ වුණොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ සේවාවන් ඇතුළේ නැත්නම් අපේ ප්‍රතිපත්තිය ඇතුළේ තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ රටේ මිනිසුන්ට වඩා හොඳ ක්‍රමයක් නිර්මාණය කර දෙන්න. අන්න ඒ සඳහා තමයි අපි වෘත්තික විදිහට ඉදිරියට ඇවිල්ලා මේ සමාජ සත්කාරය සඳහා දායක වෙන්නේ. අපිට මේ නොවැම්බර් 14 වෙනිදා තියෙනවා අපේ මහමැතිවරණයේ 2024 මහමැතිවරණ. එතකොට අපි රත්නපුරේ ජනතාව විදියට අපිට යුතුයකමක් තියෙනවා මෙච්චර කාල රත්නපුරේට අර දේශපාලනේ තියලා තිබ්බ වැරදි පූදාදර්ශයන් ටික වෙනත් පැත්තකට හරවලා නැත්නම් නව මානියකට අරන් ගිහිල්ලා අලුත් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත් කරලා යවන්න. අපි දන්නවා රත්නපුර දිස්ත්‍රික්කයේ පහුගිය දවස්වල නැත්නම් පහුගිය කාලේ පත්වෙච්ච දේශපාලනඥයෝ කොයි වගේ පිරිසක්ද කියලා අන්නේ පිරිස වෙනුවට ඔබට පුළුවන් මේ අපේ අපේක්ෂකයෝ 14 දෙනාගේ යම් යම් වෘත්තීන් වල නියත සමාජය ගැන අලුතෙන් හිතන හොඳ පිරිසක් අපිත් එක්ක ඉන්නවා මේ මැතිවරණයේ ඉදිරිපත් වෙලා. මෙන්න මේ පිරිසත් එක්ක එකතු වෙලා අපි රුවන්පුරේට හදමු අලුත් නායකව පිරිසක්, සමාජයට ආදර්ශයක් දෙන සමාජයට වැඩදායි අලුත් පිරිසක් නිර්මාණය කරමු. අන්න ඒ පිරිස නිර්මාණය කරන්න ඔබ යම් මැදිහත් වීමක් කරන්න ඕන. මොකද්ද ඔබේ තියෙන මැදිහත් වීම? අපිට පහුගිය ඡන්දෙදි 142ක් තමයි ඡන්ද ලැබුණේ. අපි මෙතුවක්ක දේශපාලී අරන් ආපු පණිවිඩය අහපු පිරිස බොහොම සීමා සහිත වුණා. එහෙනම් අපිට මෙන්න මේ ආදර්ශමත් නායකයා බිහිවීමත් තමයි ඇති වෙලා තියෙන අලුත් තත්ත්වය තුළ අපිට පුළුවන් එන 14 වෙනිදා තියෙන ඡන්දෙදි රත්නපුර දිස්ත්‍රික්ක ජනතාව විදියට අලුත් ජනවරක් රත්නපුරේ අපිට ලබා දෙන්න. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් පත් කිරීමේ හැකියාව දිනවා. මෙන්න මේකෙන් බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවක් අපි පත් කළා. අපි හදන අලුත් පාර්ලිමේන්තුවට අලුත් බලයක් නැත්නම් නව ජවයක් අපි එකතු කරමු. අන්නේ සඳහන් වල ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා කියලා මම ගචන් සොප්‍රේ අවසන් කරනවා. ගොඩක් තුසි.